නැවත බැඳුම් කර ගනුදෙනුවක් මෙවැනි දූෂිත කුප්‍රකට සම්බන්ධතාවයන් සහිතව සිද්ධ වීම වැළක්වීම සඳහා මහබංකු අර එක සාධනීය ප්‍රියවරක් කරන් තිබුණා. බැඳුම් කර නිකුත් කිරීමේ සමස්ත ක්‍රියාවලියම ඔවුන් නැවත සමාලෝචනය කරලා කිසිදු ආකාරයේ පුජ්‍යලික බාහිර පුජ්‍යලයකට ඇතුල්වීමට තොරතුරු එළියට ලබා දීමට නොහැකි වන ආකාරයේ ස්වයංක්‍රීය යාන්ත්‍රණයක් ඔවුන් සකස් කළ තිබුණා. අද වෙනකොට බැඳුම් කර ගනුදෙනුවේ ක්‍රියාවලිය සම්පූර්ණ පරිගණක ක්‍රියාවලියක් ඇතුලේ සිද්ධ වෙන්නේ. පුජ්‍යලයින්ට මෙදිහත් වීමේ හැකියාවක් ඉඩකඩක් වළක්වලා තියෙනවා. ආණ්ඩුවට එරෙහි උද්ඝෝෂණ ව්‍යාපාර සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප්‍රශ්න කිරීම්වලදී මන්ත්‍රීවරයා කියා සිටියේ දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කරුවන් වන්නට තම පක්ෂයට අවශ්‍ය නොවන වගයි. ඔබතුමා ජනාධිපතිවරයා ආණ්ඩුව ගෙදර යවලදීප පසුගිය ඔක්තෝබරේ එදා ඒක නවත්ත ගන්න උත්සාහයක් දැරුවා. දැන් අන්න මේ පිටකොටුව පැත්තේ පාර දිගේ දුවනවා ආණ්ඩුව ගෙදර යවවු කියන. ඒකේ චෝදනාවකට වඩා තියෙන්නේ දේශපාලනේ නොදන්නකම නිසා එක්ක කවුරුහරි කියපු දෙයක්. මොකද හේතුව එදා අපි ඉතා පැහැදිලිව කිව්ව දේ තමයි එදත් මේ ආණ්ඩුව ගෙදර යවන්න ඕන, මේ ආණ්ඩුව ජනතාවට වගේ කියන්නේ. ඒ සඳහා වන සියලු දේවල් අපට තිබුණා. නමුත් ඒක කර යුතුව තියෙන්නේ පාර්ලිමේන්තු සම්ප්‍රදායක් තියෙනවා, පාර්ලිමේන්තු ඇතුලේ ඒ කරන ක්‍රමවේදයක් තියෙනවා. ඒකට අනුව ආණ්ඩුව වැරදි කියලා නීති විරෝධී ආදර්ශයක් දීලා වැඩක් නැහැ. දේශපාලන කුමන්ත්‍රණයක කොටස්කාර වෙන්න අපිට කිසිම මුණාවක් තිබුණේ නැහැ. අපිට පාර්ලිමේන්තුවේදීද ජනතාව මේ ආණ්ඩුව ගෙදර යවන්නේ එළියේදීද කියලා තීරණය ගන්න ජනතාව. ආණ්ඩුව ගෙදර යවන්න ඕන කිව්වට ඒකට ඒගොල්ලෝ ලෑස්ති නැහැ කියන දේ පැහැදිලි. දැන් ආණ්ඩුවට උඩ අමාරුව තියෙන්නේ ඔය කියන මහතුරුන්ට නෙමෙයි, අපි පාරට බැස්සම. දැන් ඒගොල්ලොත් ඉන්නේ ආණ්ඩුව ගෙදර යවන්න උමනාවේ නම් ඇයි ජනතා විමුක්ති පෙරමුණ පාරට බැහැලා උද්ඝෝෂණයක් කරනකොට මෙච්චර අමාරු? දැන් අපිට හිතා ගන්න බෑ ඒක මොකද්ද කියලා. මොකද්ද මේ විපක්ෂ දේශපාලනේ? අපටත් දැන් තේරෙනවා කාගේද ඩීල් එක තියෙන්නේ කියලා. අපට ඉදරන්නේ ඇස් පියාගෙන බලන කෙනෙක් වුණත් තේරනවා කියලා අපට හිතෙනවා.